අපි දන්නෝ ආණ්ඩුව බලයට ආවහම දේශීය පමණක් නෙවෙයි විදේශීය ධනේශ්වර බලපෑම් වැඩි වැඩියෙන් ඒ ආණ්ඩුවට දැනෙනවා. ඒ එක්කම දකුණේ දේශපාලන කොටස සම්බන්ධ වීමෙන් මේක තවත් වැඩි වෙලා තියෙනවා. ඉතින් වම ශක්තිවත් වුණ තරමට තමයි ඒ දකුණේ ගමන අපට පරාජය කරමින් නියම විදිහට ප්‍රගතිශීලී ගමනක් වමට බර ගමනක් ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. තවත් සමහරු ජනවාර්ගික ප්‍රශ්නයේදී දෙමළ ජනයාගේ අයිතිය නොපිළිගනිමින් අධිරාජ්‍ය විරෝධී වෙන්න යනවා. කලාපීය එකමුතුවක අවශ්‍යතාවය නොදකිමින් අධිරාජ්‍ය විරෝධී වෙන්න. ඒවට කියන්නේ ලදරු මතවාදය. ආණ්ඩු පෙරලන්න අලුත් උපක්‍රම තියෙනවා. තමා අලුත් මාධ්‍ය ක්‍රම තියෙනවා. ජනතාව නිහඬව ඉන්නවා. හැබැයි ටීවී එක බලනවා, වෙබ් එක බලනවා, මොබයිල් එක බලනවා. තමන් මොබයිල් එකෙන් අනිත් එක්කෙනාට කියනවා. ඒක නේ ජන මතයක්. ඒක උද්දේත මාධ්‍යෙ නෙමෙයි, යටෙන් යනවා. මේවා අපේ අයට තේරුම් ගන්න බෝලංගමක් නැහැ. ඒ නිසා ප්‍රශ්න නොනිසිතේ තිබුණත් මේවා කොටු දුවනවා. ඒ නිසා සහෝදරණ වමේ අපි ඒ නිසා තමයි උත්සාහ කරන්නේ. ප්‍රජය තුළ රජයට සහාය වදන ගමන්ම මේ මතවාදය අරගෙනම අවශ්‍ය. එහෙම නැත්නම් මේක අන්ධ ප්‍රතිගාමීත්වයට තල්ලු වෙන්නේ. මුර්ග ඒකාධිපති ආණ්ඩුවකින් තමයි කියලා වෙන්නේ.